නැගෙනහිරින් බෙංගාල කුමුදු ප්‍රදේශයේ පැවති අඩුපින තත්ත්වයේ බෙහෙවනට පීඩන අපාතයක් දක්වා වර්ධනය වෙලා තිනවා මේ පද්ධතිය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට තමයි ගමන් කරමින් පවතින බොහෝ දුරට ශ්‍රී ලංකාවේ උතුරු වලට ආසන්නයෙන් ගමන් කිරීමේ හැකියාව පවතිනවා මේ නිසා මෙහි බලපෑම මත දිවයිනේ උතුරු උතුරු මැද නැගෙනහිර වගේ පළාත් සහ දකුණු පළාතේ බොහෝ කොටස් වල අහස බලාකුලින් බරව පවතින ඒ වගේම කඩින් කඩ වැසි ඇතිවීමේ හැකියාව අද දිනේදී පවතිනවා බස්නාහිර සබරගමුව සහ වයඹ වගේ පළාත්වල සවස් කාලයේදී තනින් තන ගිගුරුන් සැතවැසි වර්ධනය වීමේ හැකියාව පවතිනවා මේ ගිගුරුන් සැතවැසි සමග සාමාන්‍යයෙන් අකුණු ප්‍රබල අකුණු ඇති වෙන්න පුළුවන් ඒ වගේම කෙටි කාලයක් තුලමන තදවැසි සහ තද සුළං ඇතිවීමේ හැකියාව තියෙනවා මේ සම්බන්ධව අවුරුද්දට අවධානයෙන් කටයුතු කරන්න කියන කී ලසින් ඊට අමතරව විශේෂයෙන් උතුරු උතුරු මැද සහ නැගරින් පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර් 100ක් මුව තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා ඒ වගේම මේ ප්‍රදේශවල පිටින් පිට හමන තද සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන් සාමාන්‍ය පැයට කිලෝමීටර් 40 50 වගේ මේ සම්බන්ධව විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන කීලා තියෙන කැමැති ජින්සමෙන් සුපිරි බව තාවරු කරගන්න දියවැඩියාව පරත්තන්න ඒ වගේම මේ බෙංගාල කුමුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතයේ හේතුවෙන් විශේෂයෙන් මන්නාරම සිට කංකසන්තුරය මුලතිව් ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා එරටොබ්බෙන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවිකට දුල එදීම ඉතා අවධානම් තත්ත්වයේ පවතින මේ නිසා අපි විශේෂයෙන් මතක් කරන්න කැමති මේ උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් නැවත දැනුම් දෙන තුරු වළක්ින්න ඒ වගේම බෙංගාල බක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ උපතාදුටත් ධීවර සහ නාවික කටයුතු වල යෙදෙනවා නම් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න කියන ඉල්ලීම මේ මොහොතේ කරන්න කැමතියි. දිනමින YouTube නාලිකාවෙන් ඔබ දැන්ම subscribe කරන්න.